පසුගියදා කැබිනට් මණ්ඩලයේ රැස් වූ අවස්ථාවේදී ගරු ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ වැටුප් වර්ධනය පිළිබඳ උදේආර් සෙනවිරත්න මහතාගේ වාර්තාව ඉදිරිපත් කළා. 2025 වර්ෂයට අයවැය යෝජනාවලට ඇතුල් කිරීමට අපේක්ෂා කරන අයවැය යෝජනාව පිළිබඳ ඒ අයවැය යෝජනාවට ඇතුල් කරන ලෙසට වූ නියමය කැබිනට් පත්‍රිකාවක් මඟින් ඉදිරිපත් කොට කැබිනට් මණ්ඩලය විසින් තකඳු ලැබුවා. එහි ප්‍රධාන වශයෙන් සඳහන් වූ කරුණු දෙකක් තිබුණා. පළමු කරුණ තමයි සෑම රාජ්‍ය සේවකයෙක්ටම දැනට තිබෙන දීමනා යනාදිය සියල්ල වෙනුවට මසකට රුපියල් 25,000 බැගින් වර්ෂ 3ක් පුරාවට නොවෙනස් ලබා දෙන බවට යෝජනාව. දෙවැනි යෝජනාව තමයි දීර්ඝ කාලයක් බේසික් සැලරි එක ගලපලා නැති නිසා ඒ මූලික වැටුප 24%ත් 35%ත් අතර ප්‍රමාණිකින් ඉහළ නැංවීම. එතකොට එහි කොටස් දෙකක් තිබෙනවා මේ යෝජනාවේ. රාජ්‍ය සේවක දීමනාව මසකට 25,000 බැගින් අඛණ්ඩව වර්ෂ 3ක් ගෙවීම. දෙවැන්න සෑම රාජ්‍ය සේවකයෙක්ගේම මූලික වැටුප 4/1ක් ඒ කියන්නේ 24%ක් හෝ 35%ක් අතර ප්‍රමාණයකින් ඉහළ නැංවීම. මේ දෙක ඒකාබද්ධ වූ විට පහළම ශ්‍රේණියේ රාජ්‍ය සේවකයාට ජනවාරි මාසයේ සිට රුපියල් 55,000ක වැටුප් පහ දීමනා අතට ලැබෙන විදිහේ යෝජනාවක් 2025 අයවැලේකණයට ඇතුල් කරන්න කියන එක තමයි කැබිනට් මණ්ඩලයේ තීරණය. මේ තීරණය මම දැනුම් දීමෙන් පසු අපේ හිතවත් මාධ්‍ය ආයතන එහි කොටසක් විතරයි සමාජගත කළේ. බොහෝ මාධ්‍යවලින් සඳහන් කළා ජීවන වියදම් දීමනාව මාසක රුපියල් 25,000 බැගින් වැඩි කරනවා. මූලික වැටුප් වැඩි වීම ගැන කිසිවක් තැනක සඳහන් කරේ නැහැ. ඒ නිසා මේ පිළිබඳ කැබිනට් මණ්ඩලයේ තීරණය නිවැරදි විය යුතුයි. කැබිනට් මණ්ඩලයේගත් මෙම තීරණය වසර 3ක් නොවෙනස්ව පවතින බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ. අවුරුදු 3කට වෙනස් වෙන්නේ නැහැ කියලා මෙහි සඳහන් කරලා තියෙන්නේ. අපි මේ අයවැය ලේඛන සකස් කිරීමේ කාර්යය කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය ගිවිසුම අනුව. විස්තීර්ණ ණය ගිවිසුමේ ඉතිරි වෙලා තියෙන කාලය තමයි 2025, 2026, 2027. මේ වර්ෂ 3ක කාලය සඳහා අයවැය සඳහා මූල්‍ය ප්‍රතිපාදනවල මදි ප්‍රමාණය ලබා දීම කටයුත්ත කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒ කිසිසේ සංශෝධනය කරන්නේ නැහැ. ඒ දෙන මුදල් ප්‍රමාණය දීම සඳහා එකඟතා ලියවිල්ලකට අත්සන් කළා තිබෙනවා. ඒ නිසා අපි අයවැය ලේඛනය වල 2025, 26, 27 කවුරු ලංකාව ආණ්ඩු කළත් මූල්‍ය අරමුදලේ ගිවිසුම කඩලා දැම්මේ නැත්නම් සංශෝධනය කළේ නැත්නම් ඒ හදාගත්ත වැඩපිළිවෙලට අනුවනේ කටයුතු කරන්න රටක් වශයෙන් පවතින්නට නම් 2025, 26, 27ට පමණක් වෙනකම් මේවා සංශෝධනය කරන්නේ නැහැ කියලා සඳහන් කළා වැටුප් වර්ධක යෝජනාව දාලා තියෙන්නේ. ඒ සඳහා මූල්‍ය ප්‍රතිපාදනවල හිඟය මූල්‍ය අරමුදල මගින් සපයා ගන්න නිසා.